අපි දැක්ක පහුගේ කාලෙ ලොකු සමාජ කතාබහක් මත වුණ විශේෂයෙන්ම සංචාරක රාජ්‍ය මාත්‍ය ඩයන ගමගේ මහත්මිය මේ කාරණාව වෙනුවෙන් ලොකු මැදිහත්වීමක් කළ තිබ මේ ඉන්ඩස්ට්‍රියල් හැම්ප් එම නැත්තම් කර්මාන්තමය විදිහට කංසව්‍යාපාරය ලංකාවේ ආයෝජනයක් විදිර ගන්න. නමුත් අපි දන්න තරමින් ඒ සම්බන්ධයෙන් ආයුර්වේද පනතෙන් වාරණ පැනවිලා තියෙනවා. එතකොට මේ පැත්ත කර්මාන්තයක් ඉදිර මේක ගේන්න හදනවා, මේ පැත්තෙන් ඔබතුමල්ල මොකක් හරි සහයෝගයක් දෙනවද? එහෙම නැත්තම් ඒ පනතට අදාළව මේ සම්බන්ධයෙන් මොන හරි කතිකාවතක් ඇති වෙලා තියෙනවද මේ වෙනකොට? ආයුර්වේද පනතේ එක මූලික පරමාර්ථයක් තමයි ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම පාර්ලිමේන්තුවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සඳහා මාර්ගෝපදේශකත්වයන් පෙළලා තියෙනවා. ඒ නිසා අපිට ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ ඉතා පහසුවෙන්ම ඉදිරි සති කිහිපය තුළ සිදු කරනවා. දැන්ටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලය, ආයෝජන මණ්ඩලයත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ නිරීක්ෂණ වාර්තා මේ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපනයන ප්‍රවර්ධන කලාපවල කර්මාන්තයක් විදියට අපනයනේ අරමුණු කරගෙන මේ කටයුත්ත සඳහා ඖෂධීය කංසා සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ අපනයනයේ පමණක් ඉලක්ක කරගෙන සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළා තිනවා. මේ සඳහා ආයෝජක විශාල ප්‍රමාණයක් ආයෝජන මණ්ඩලයේ වෙත අපි දැනුවත් ආයෝජකයන් 100කට වඩා ප්‍රමාණයක් පැමිණලා තියෙනවා. මේ අනවශ්‍ය ලෙස වැරදි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා අපි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරියට ආයුර්වේද පාර්මිතරට අපේ පැත්තෙන් යෝජනා රාශියක් අපි කළා. ඒ විශාල තැන්පත මුදලක් ඩොලර් වලින් ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් තැන්පත මුදලක් තබලා ඒ ආයෝජන කලාපවල දැඩි ආරක්ෂක පියවර යටතේ අපනයනයේ අරමුණු කරගත්ත කර්මාන්තයක් විදිහට දියුණු කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ඒ නිසා පනතේ අනුමැතිය සමගම අපි උපරිම සහාය ලබා දීලා තියෙනවා. පනතේ අනුමැතිය සමගම ඒක අපේ රටවල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය සියලුම පහසුකම් සපයලා තිනවා. මම හිතන්නේ ආයුර්වේද කොන්සල්ස් වලට ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. asianmirror.lk